මේ රටේ වැඩිහිටි ගහණය ප්‍රතිශතාත්මකව ඉහළ ගිහිලා තියෙන යුගයක වැඩිහිටියන් පිළිබඳ දරුවන්ගේ අවධානය මේ තරඟකාරී ජීවන රටාව තුළ අඩු වෙලා තියෙන යුගයක වැඩිහිටියන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මෙබඳු සත්ක්‍රියාවක් නොපිරිහෙලා ඉටු කිරීම පිළිබඳව හේමශ්‍රී අමරසිංහ මහත්මයාට අපි අපේ ස්තුතිය සහ ගෞරවය පළමුවෙන්ම පුද කළ යුතුයි. තමුණාසලා අපි දන්නවා අපි අද ජීවත් වෙන්නේ ඉතාම තරඟකාරී සමාජයක. දවසින් දවසේ තරඟය වැඩි වෙනවා මිසක් තරඟකාරීත්වය තව වර්ධනය වෙනවා මිසක් ඒක අඩු වෙන දිශාවට ලෝකීය ගමන් කරමින් තිබෙන බවක් අපට පේන්නේ නැහැ. දරුවෝ අධ්‍යාපන තරඟයේ ගොදුරක් බවට පත් වෙලා තිබෙනවා. වැඩිහිටියෝ ජීවනාර්ගලයේ ගොදුරක් බවට පත් වෙලා තිබෙනවා. හැමෝම නොනිමි තරඟයක ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් බවට පත් වෙලා තිබෙනවා. පහේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන්න දරුවන් සමග දෙමාපියන් ඒ තරඟයේ සමසමව ක්‍රියාත්මක වෙන හවුල්කරුවන් බවට පත් වෙලා තිබෙනවා. මේ තරඟකාරීත්වය වැඩි වෙන්න මානව ගුණධර්ම අතින් පිරිහීම වළක්වන්න බැරි ප්‍රතිඵලයක්. ඒ වගේම ජීවිතය පිළිබඳව අවබෝධයක් නොමැති ජීවිතයේ අභියෝගවලට මුහුණ දීම පිළිබඳ අදිෂ්ඨානශීලීත්වයක් නොමැති සමාජයක් නිර්මාණය වීම අනිවාර්යයි. අපි කියනවා අද ඉන්න පරම්පරාවට i generation කියලා. ඉලෙක්ට්‍රොනික generation කියන්නත් පුළුවන්, ඉන්ටර්නෙට් generation කියන්නත් පුළුවන්. එදා ආච්චියම සියගාව ඔඩුක්කුවේ වාඩිගෙන පැරණි කතන්දර අහලා චිත්‍රරූප මවාගත්තු දරුවා වෙනුවට අද ඉන්නේ එක්කෝ අන්තර්ජාලයෙන් නැත්නම් දුරකථනයෙන් ස්මාර්ට් දුරකථනයෙන් එහෙම නැත්නම් වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණයකින් සතුටු වෙන දරුවෙක්. සමහර මවුරු දරුවා නලවන්න නැලවිලි ගී කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණයක කුමන හෝ ක්‍රීඩාවකට දරුවා යොමු කරලා අම්මා නැලවෙනවා දරුවා ක්‍රීඩාවෙන් නැලවෙනවා. ඒ නිසා මානව සම්බන්ධතා ආච්චි අම්මගෙන් සීයාගෙන් ඉගෙනගත්තු ඒ අතීත කතාවල තිබිච්ච රසාස්වාදය ඒව ඇතුලේ මැවිච්ච විචිත්‍රවත් චිත්‍රරූප ඒ චිත්‍රරූප හොයාගෙන ගිය දරුවාගේ සංකල්පීය හැකියාව වැඩි දියුණු වීම මේ අභ්‍යාසය අද අපේ දරුවන්ට නැති තරම්. ලෝකයේ බලවත් රාජ්‍යයන් කරන්නේ මේ තරඟකාරීත්වය තව තවත් සුසර කරන එක, තව වැඩි කරන එක. ඒ තරඟකාරීත්වය වැඩි වෙන්න අපේ වගේ රටවල් වල සමාජයන් හිත්පිත් නැති සමාජයන් බවට පත් වෙනවා. ඒ හිත්පිත් නැති සමාජයකට රටක් ජාතියක් පිළිබඳ හැඟීමක් නැති වෙනවා. තමන්ගේ රාජ්‍ය හා තමන්ගේ ජාතිය පිළිබඳ නොසංසිඳන උනන්දුවක් සහ උමනාවක් නැති වෙනවා. එවැනි රාජ්‍යයන් බලගත්ු රාජ්‍යයන්ට ගොදුරු බවට පත් කරගන්න පහසු වෙනවා. තමුණාසල දන්නවා රෝහණ විජේවීර සහෝදරයා පිළිබඳව එක එක්කෙනාට එක එක මත තියෙන්නේ. මම මේ කතා කරන්නේ ඔහු ගැන නෙවෙයි, ඔහුගේ පුතෙක් ඉන්නවා උවිඳු විජේවීර කියලා. ඒ උවිඳු විජේවීර මේ දවස්වල ඉගෙන ගන්නවා රුසියාවේ එක්තරා විශ්වවිද්‍යාලයක. උවිඳු විජේවීරට වීර වෛද්‍ය ශිෂ්‍යයෙක් නෙවෙයි, ඒ විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් එකතු කරලා ඒ මහාචාර්යවරු දෙනවා රිසර්ච් පේපර්ස් එහෙම නැත්නම් අධ්‍යයන වාර්තාවක් දෙන්න කියලා අභියෝගයක් දෙනවා ළමයින්ට, විශේෂයෙන්ම වෛද්‍ය ශිෂ්‍යයන්ට. ඒඩ්ස් කියන රෝගයට මුහුණ දෙන්න තියෙන්නේ කොහොමද, ඒකට තියෙන විසඳුම මොකක්ද? උවිදු විජේවීර වෛද්‍ය ශිෂ්‍යයෙක් නොවුනත් ඔහුට මේ අවස්ථාව ලැබෙනවා. ඔහුටත් ඒ රිසර්ච් පේපර් එකක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා.
අර වෛද්‍ය ශිෂ්‍යයන් විවිධ වෛද්‍ය පීඨවලින් ආපු වෛද්‍ය ශිෂ්‍යෝ ලෝකයේ එක එක රටවල්වල ඒ අය ඉදිරිපත් කරන ඒ අධ්‍යයන වාර්තාවල තියෙන්නේ එක්කෝ ඒඩ්ස් වලට හරියන බෙහෙත් වර්ග ගැන නව බෙහෙත් වර්ග නිපදවීම ගැන මේ වගේ දේවල් තමයි ශිෂ්‍යෝ බහුතරයකගේ ඒ අධ්‍යයන වාර්තාවල තිබුණේ. උවිදු විජේවීර වෛද්‍ය ශිෂ්‍යයෙක් නොවන නිසා ඔහු සම්භවය ලැබුවේ ලංකාවේ නිසා ඔහුගේ රිසර්ච් පේපර් එක ඊට වඩා වෙනස්. ඔහු දෙනවා වාර්තාවක් ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ප්‍රතිශතය මෙච්චරයි, ඒක ඉතා පහළ මට්ටමේ අගයක් ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව. ඒක එහෙම වෙන්න ලංකාවේ ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතියත් ඉවහල් වෙන්න ඇති. හැබැයි ඒඩ්ස් ඉතා ව්‍යාප්ත වෙලා තියෙන රටවල් වලත් ඒඩ්ස් මර්ධන ව්‍යාපෘති තියෙනවා. ලංකාවේ මේ ඒඩ්ස් කියන රෝගයේ මෙච්චර අඩු ප්‍රතිශතයකට ඉන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි තේරවාදී බුද්ධාගම නැමැති සංස්කෘතිය ඇසුරේ දෙමාපිය දරු සම්බන්ධතා ශක්තිමත්ව පැවතීම. ඒ නිසා තරුණ දරුවන් ඒ දෙමාපියන්ගේ ආදරය සහ කරුණාව දයාව ලැබමින් හැදෙන වැඩෙන දරුවන් සාපේක්ෂව ඒ අනාරක්ෂිත ලිංගික ඇසුරකට, එහෙම නැත්නම් ඒ අවදානම් ඇසුරකට යොමු වෙන්න තියෙන සම්භාවිතාව සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඒඩ්ස් හැදුනට පස්සේ දෙන බෙහෙත් නෙවෙයි හොයන්න ඕනේ, ඒඩ්ස් හැදෙන එක වළක්වන මෙන්න මේ පවුල නැමැති සමාජ සංස්ථාව ශක්තිමත් වෙන සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමයි කරන්න. ඒක තමයි උවිදු විජේවීර කියන රෝහණ විජේවීර මහත්මයාගේ පුතා ඒ ඉදිරිපත් කරපු රිසර්ච් පේපර් එක. මම දන්න විදිහට ඒ ඉදිරිපත් වෙච්ච රිසර්ච් පේපර්ස් වලින් අංක එක උනේ ඒක. ඒ වගේ මේ මහාචාර්යවරු තවත් ශිෂ්‍යෝ කීප දෙනෙක් දීලා තවත් මුදල් දීලා උවිදු විජේවීරට ඒ අධ්‍යයනය තව වැඩි දියුණු කරන්න අවස්ථාව සලසා දුන්නා. එතන තියෙන ඉතා බලගත් කතාව, අපි ඔක්කොම නවීන විද්‍යාවට උත්තර හොයන්න දීලා බලන් හිටියට නවීන විද්‍යාවට ඔක්කොටම උත්තර හම්බ වෙන්නේ නැහැ. නවීන විද්‍යාවට දෙන්න පුළුවන් උත්තර බොහොම සීමිතයි. නවීන විද්‍යාවට දෙන්න බැරි උත්තරය තමයි අර ඒ තරුණ දරුවා ඒ අධ්‍යයන වාර්තාවෙන් කියන්නේ. මේ සංස්කෘතිය, ඒ සංස්කෘතිය ඇතුලේ ගොඩනැගෙන දෙමාපිය දූ දරු සම්බන්ධතා, ඒ පෝෂණය, එතන තමයි අපිව රැකෙන තැන. එතන හරියට පදනම අතිවාරම වැටුණොත් අනෙක් අවදානම් වලට මුහුණ දෙන්නේ දරුවන්ට පුළුවන්, ඒවා මගහැර යන්නේ දරුවන්ට පුළුවන්. දැන් අපිට පහර එල්ල වෙමින් තිබෙන්නේ අන්නේ පදනමට. ඒ තේරවාදී බෞද්ධාගම සමග ගොඩනැගිච්ච මහා සංස්කෘතික මූලයන්ට, ඒක තමයි අපිව රැක්කේ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඔක්කොම ආවත් මෙතන කනපිට හරවන්න බැරි වුණේ ඒ හන්ද. අවුරුදු 20යි ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් ලතින් ඇමරිකාවට ගිහිල්ලා. ඒ අවුරුදු 20 ඇතුලේ ලතින් ඇමරිකාවේ ආගම් ඔක්කොම වෙනස් කරන්න පුළුවන් වුණා. ස්පාඤ්ඤ භාෂාව මුළු ලතින් ඇමරිකාවටම දෙන්න පුළුවන් වුණා. ස්පාඤ්ඤයන්ගේ සංස්කෘතිය මුළු ලතින් ඇමරිකාවටම දෙන්න පුළුවන් වුණා. අවුරුදු 20යි. මෙතන අවුරුදු 500යි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. ඉංග්‍රීසි ගෙඩිය පිටින් පටවන්න බැරි වුණා. ඔවුන්ගේ ආගමත් ගෙඩිය පිටින් පටවන්න බැරි වුණා. අපේ භාෂාව, අපේ සංස්කෘතික මූලයන්ගෙන් අපිව මුලින්ම පුටා දාන්න බැරි වුණා. ප්‍රහාරයක් එල්ල වුණා. නමුත් ඉවර කරන්න බැරි වුණා. ඒ නිසා තමයි එදා හිටපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තියෝ කිව්වේ මේ කහකට හමුදාවක් ඉන්නවා, මිනිස්සුන්ගේ හැම ඉලව්වටම සම්බන්ධ වෙනවා, මරණයට, මගුලට, අරකට, මේකට ඔක්කොටම සම්බන්ධ වෙනවා, මේ කහකට හමුදාව ඉන්නකම් මේක වටන්න අමාරුයි කියලා. දැන් අන්න සුද්ද ගහලා වටන්න බැරි වෙච්ච කහකට හමුදාවට තමයි දැන් මේ ගහමින් ඉන්නේ. මේ රටේ පෘතුගීසීන් කිතුනුව බවට පත් කරපු අයට ලන්දේසින් ඇවිල්ලා මරණකොට පන්සලේ බණවඩුව දුන්නා යාඥාව කරගන්න. ලන්දේසි ඇවිල්ලා ඉස්ලාම් ජාතිකයන් හොය හොය මරණකොට එයව රකින්න සිංහල බෞද්ධයා ඉදිරිපත් වුණා. බෝගහ සෙවනේ හැම ජාතිකත්වයකටම රැකවරණය තිබ්බා.
තේරවාදී බෞද්ධ සංස්කෘතිය ඇතුළේ හැම ජනකොටසකටම ආරක්ෂාව තිබ්බා. දැන් අපිට සුද්ධෝ එනවා මේ සංහිඳියාව ගැන උගන්වන්න. උන් කඩුවලින් අපේ ආගම හරෝපං කියලා උගුරු දණ්ඩට කඩුව තියලා කිව්වේ ආගම හරෝපං කියලා. ඒගොල්ලෝ අපිට උගන්වන්න එනවා සංහිඳියාව. නෑ බෝගහ සෙවනේ මේ රටේ සංහිඳියාව තිබ්බා. සිහල දෙමළ මුස්ලිම් හැම මිනිහටම ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තිබ්බා. ඒක නැති කරලා ඒක ඇති කරන විදිය උගන්වන්න ඉන්නේ දැන් සුද්ධෝ. සුද්ධෝ සා සුද්ධෝගේ ඉන්න පෙන්දු මේ ඉන්න පෙන්දු. ඒ නිසා තමුන්වංශලා අපි මේ රටේ වැඩිහිටියන්ට විශාල වගකීමක් තිබෙනවා. අපි අපේ සංස්කෘතික පදනම රකින්න ඕන. ඊශ්‍රායලයේ ඒ ඊශ්‍රායල් වැසියන් ඔවුන් ලෝකෙ කොහේ හිටියත් ඔවුන්ගේ අනන්‍යතාවය ඔවුන් රැක්කා. ඒ නිසා තමයි අවුරුදු බර ගානකට පස්සේ ඊශ්‍රායලයේ හැදෙනකොට ඒ හැමෝම එකට එකතු වුණේ. ඕනම ජනකොටසකගේ අනන්‍යතාවය වැදගත්. හැබැයි අනිත් කෙනාව පීඩාවටපත් කරන්න නෙවෙයි. තමන්ගේ අනන්‍යතාවය තියෙන්නේ අනිත් කෙනාට ගරහන්න නෙවෙයි. තමන්ගේ අනන්‍යතාවය තියෙන්නේ අනිත් කෙනාව පීඩාවටපත් කරන්න නෙවෙයි. තමන්ගේ අනන්‍යතාවය කියන්නේ හරියට විචිත්‍රවත් මලක් වගේ. උද්‍යානයක් අලංකාරවත් වෙන්නේ එක එක විදිහේ මල් වලින් එක හැඩගැන්වුණොත්. එක මලක් අනෙක් මලට සාපේක්ෂව වඩා ලස්සනයි කියලා අපිට කියන්න පුළුවන් එක එක්කෙනාට පේන විදිහට. ඒ වුණත් ඒ හැම මලක්ම ලස්සනයි. ඒ හැම මලක්ම එකට තියෙන උද්‍යානයේ ඊට වඩා ලස්සනයි. හැබැයි ඒ අනන්‍යතා වෙනස අපි එකිනෙකාව මරා ගන්න සාධක බවට පෙරලන්න අපේ බාහිර හතුරන්ට ඕන. ඉස්ලාම් ලෝකය කොහොමද අද විනාශ කරමින් තිබෙන්නේ? සුන්නි සහ ෂියා කියලා දෙකට බෙදලා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තමයි ඔටෝමාන් අධිරාජ්‍ය බිඳවට්ටන්න ඕන වුණාම. එදා ඒ අධිරාජ්‍ය ඇතුළට වහබිසම් කියන අලුත් ධර්මයක් අරගෙන ආවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තමයි ඒක පිටිපස්සේ හිටියේ. සෞදි අරාබිය හැදෙනකොට වහබිසම් පිළිගත්තු රාජ්‍යයක් බවට පත් කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්. රජපෞලට ඒක බාර කළා. ඒ නිසා මේ හැම ආගමික අන්තවාදයක් පිටිපස්සෙම තියෙන කාගේ හරි විදේශ බලවතුන්ගේ බලල්ලතක්. ඒක සිංහල බෞද්ධ ස්වරූපයෙන් එන අන්තවාදය වෙන්න පුළුවන්. වෙනත් ආගමික ස්වරූපයෙන් එන අන්තවාදයක් වෙන්න පුළුවන්. අද මැද පෙරදිග ලෝකයේ සීසී කඩ බෙදලා විනාශ කරමින් තිබෙන්නේ ඒ බාහිර හතුරන්ම නිර්මාණය කරපු වහබිසම මොකක් හෝ කිසියම් අන්තවාදී බෙදුම් රේඛාවක් මත. අද ඉරාකයක් නැහැ. ඉරාකය කියලා රාජ්‍යයක් නැහැ. ඉරාකය කියලා රටක් තියෙනවා. අද එතන බලුකිස්තානය කියලා රටක් අලුතෙන් හැදෙමින් තියෙනවා. කුර්දිස්තානය කියලා රටක් අලුතෙන් හැදෙමින් තිබෙනවා. ඒ මහා බලසම්පන්න පැරණි ශිෂ්ටාචාරයේ මූලයන් මත පදනම් වෙච්ච රාජ්‍යයක් අද එතන නැහැ. අද ලිබියාවක් නැහැ. රාජ්‍යයක් නැහැ. රටක් තියෙනවා. මෙතනත් රටක් විතර තිබිලා වැඩක් නෑ. අපිට රාජ්‍යයක් ඕනේ. ඒ නිසානේ පිරිමි දරුවෙක් හම්බුනාම අපේ අම්මලා කිව්වේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ කියලා. නැත්තම් කියන්න තිබ්බනේ රටක් ලැබුණා වගේ කියලා. රටක් ලැබුණාට විතරක් වැඩක් නෑ. ඒ රට රාජ්‍යයක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි කිව්වේ රටක් රාජ්‍යයක් ලැබුණා වගේ කියලා. දැන් මේ අපේ රාජ්‍යයයි අපෙන් පැහැරගනිමින් තියෙන්නේ. අපේ රාජ්‍ය අපෙන් පැහැර ගන්න පොට පාද ගන්නයි සහරාන් ලගේ මරාගෙන මැරෙන ප්‍රහාර බටහිර රටවල් වලට ඕන වෙලා තියෙන්නේ. ඒ සහරාන් ලගේ මරාගෙන මැරෙන ප්‍රහාර මේ රටේ ස්වදේශික මුස්ලිම් වැසියන්ට ලබා දුන්නු ජයග්‍රහණයක් නෑ. ස්වදේශික සිංහල මිනිහට ලබා දුන්නු ජයග්‍රහණයක් නෑ. ස්වදේශික දෙමළ මිනිස්සුන්ට ලබා දීපු ජයග්‍රහණයක් නෑ. ඒ අන්තවාදී මරාගෙන මැරෙන ක්‍රියාදාමයේ ඕනේ බටහිර රටවල් වලට මේක ඇතුළට බින්න බහින්න. මේ පොළවේ වැగిරෙන ලේ ඔවුන්ට මේ රට ඇතුළට කඩා වැදීමේ රතු පාවාඩයේ බවට පෙරලා ගැනීම. අපිට මේක තේරෙන්න ඕන. මේක නොතේරුණොත් ජාතියක් හැටියට ලාංකික ජාතිය ස්වකීය අවසාන මිනිවල හාරගන්න එක වළක්වන්න බෑ. එල්ටීටීය පාවිච්චි කරලා බැලුවා මේ රට ගිලගන්න රාජ්‍ය ගිලගන්න බැරි වුණා. දැන් වෙනත් ආකාරයේ ත්‍රස්තවාදයක් පෝෂණය කරමින් බලනවා මේ රාජ්‍ය ගිලගන්න. ඇයි මේ අපටම මෙච්චර වද දෙන්නේ? ලෝකේ බලවත් රාජ්‍යයක්
අපේ පිහිටීම ඉතා වැදගත්. මේ රට පිහිටල තියෙන තැන ඉතා වැදගත්. දැන් මේ රට හැමදාම රැකුණ මේ සංස්කෘතික කතාව හින්දා. දැන් අද මේ රටේ ඉන්නවා අලුත් තරුණ පරම්පරාවක්. ඒගොල්ලෝ කොණ්ඩයක් ගැට ගහලා කරේ කරාබු දෙකක් දෙපැත්තට දාලා රැවුලක් ටිකක් මෙහෙම අර ලීස් රැවුලක් දාලා ඒගොල්ලෝ බොහොම අනාගමිකයි. ඒගොල්ලෝ හරි රැඩිකල්. ඒගොල්ලෝ මේ සංස්කෘතික මූලයන්ට ගහනවා. ගහලා ඒගොල්ලෝ රැඩිකල් වෙනවා. දැන් බුදුහාම බුද්ධ චරිතය ගැන ඒගොල්ලෝ හරි රැඩිකල් පොතක් ලියනවා. සිද්ධාර්ථ කුමාරයා මේ කියලා ඒ මොකක් හරි පවුලේ අවුලක් තමයි නැත්තම් සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්නේ නැහැ මොකක් හරි ගෙදර අප්සෙට් එකක් තිබිලා කියලා එහෙම පොතක් ලියනවා. එහෙම ලිව්වම ඒගොල්ලෝ හරි රැඩිකල් වගේ අනිත් අයට පේනවා. ඒ પરම්පරාවයට. චා. ගෞතම සිද්ධාර්ථටත් මෙයා මාර අර්ථකථනයක් දීලා නේ. මොකද බුද්ධාගමේ නිදාස දීලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ බුදුන් වහන්සේ කිව්ව පමණින්ව පිළිගන්න එපා. ප්‍රත්‍යක්ෂව වටහා ගන්න. ඉතින් එහෙම ආගමික නිදහසක් දීලා නැහැ වෙන කිසිම ශාස්ත්‍රූවරයාණන් වහන්සේ කෙනෙක්. ඒ නිසා මේ සංස්කෘතිය ඇතුලේ පුළුවන් බුදුන් වහන්සේටත් ඕනනම් පොඩි පාට් එකක් දාන්න. දැම්මයි කියලා පිහි අරන් යන්නේ නැහැ බෙල්ල කපන. ඒ ඉඩ ගන්නවා මේ රැඩිකල් මහත්තුරු ඒගොල්ලොන්ගේ නිකන් අමුතු මෝස්තර චින්තනයන් පෙන්න. දැන් ඒගොල්ලෝ මන් දන්නවා දැන් ඔය කතරගම යනවා අලුතින් වාහනයක් ගත්තම ගිහිල්ලා දීගිටි දෙකක් ගහගෙන එනවා. ඉතින් ඒගොල්ලන්ටම මේක පට්ට මිත්‍යා වැඩක්. විභාගෙ කිට්ටු වෙනකොට ළමයි යනවා ගිහිල්ලා කතරගම ගිහිල්ලා පූජා පවත්වල එනවා අනේ පාස් කළ දෙන දෙවියනේ කියලා. ඒගොල්ලන්ට අර අර රැඩිකල් කට්ටියට නෝ ඒක හරි අවුල් වැඩක්. දැන් අපේ සමාජයේ දැන් නිකන් හිතන්න මේ හේමසිරිට එනවා කේන්තියක්. කාට හරි දීලා අතාරින්න ඕනේ නැතිම කරන්න ඕනේ කියලා හිතෙනවා. දැන් එක්කෝ මේක හේමසිරි මේ කොන්ත්‍රාත්තුව දෙන්න ඕන කාලිමෑණියන්ට නැත්තම් වෙලේසුදාට. දැන් වෙලේසුදාට දෙන එකද කොන්ත්‍රාත්තුව හොඳ කාලිමෑණියන්ට දෙන එකද? කාලිමෑණියන්ට දුන්නම කාලිමෑණියෝ බලනවා. දැන් කාලිමෑණියෝ මේක බලලා ඉතින් මම දන්නේ නැහැ කාලිමෑණියෝ මොකක් කරයි දීලා මොකක් හරි කාලිමෑණියෝ අවුලක් කරලා එකක් නැහැ නේ. කරත් ඒක හේමසිරිට බිල වැටෙන්නේ නැහැ. දැන් මේක වෙලේසුදාටනේ දෙන්නේ කාලිමෑණියෝ නොහිටියන. ඒ කාලිමෑණියෝ කියන සංකල්පය නොතිබුණා නම් අර ගිහිල ගම්බිරි සමරන්නේ අතු ඇඳි ගෑවිල යන අතු ගෑවිල යන කියලා. ඉතින් ඒ වැඩේ නොතිබුණා නම් ගිහිල දෙන්නේ මාළුනිහල්ට අන්න රුව ඇඳි ගෑවල දීපන් කියලා. ඉතින් මාළුනිහල්ට ඒ කොන්ත්‍රාත් එක නොදී අනේ අර කවුරුරේ ඉන්න දෙයිය කෙනෙකුට දුන්නම මොකෝ වෙන්නේ? දැන් කතරගම ගිහිල්ලා අනේ දෙයියනේ මට ආරමිනියා මෙහෙම කළා මෙහෙම කළා ඕකව මෙහෙම 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 වෙන්න එහෙම වුණොත් මම මේ බහාරේ ඔප්පු කරනවා කියලා ගිහින් කියලා එනවා. ඒ කියන්නේ හැමෝම මානසික වශයෙන් එක හා සමාන ශක්තිමත් තත්වයක නැහනේ. එතකොට මානසික වශයෙන් දුර්වල කෙනාට එයාගේ ආවේගය පිට කරන්න ක්‍රමයක් තියෙන්න බෑ. ඒ ක්‍රමයක් නොතිබුණොත් වෙන හානිකර ක්‍රමවලට ඒගොල්ලෝ තල්ලු වෙනවා. අන්න අපේ දීලා තිබෙන මේ මානසික ආවේගය පිටකරන ක්‍රම ඒවා මනෝචිකිත්සක ක්‍රම. එහෙම නොතිබුණා නම් එයා යන්නේ ඊට වඩා ප්‍රහාරාත්මක පියවරකට. ඒ කියන්නේ උඹට දැන් බලන්න වස්කවි. වස්කවියක් කියන්නේ ඝන දාලා දෙනවා නිකන් මාස 3න් වැඩේ හම්බෙන්න කියලා. ඉතින් කේන්තියාව හැදුවා වස්කවියක් මේක මැතුරුවා. ඉතින් වැඩේ උනන් නොඋනත් දැන් හිතට හරියන්. දැන් දුන්න වැඩේ ඔබට හම්බි සබ්බුව කියලා හිතාගෙන ඉන්නවා. ඒ වස්කවිය නොතිබුණා නම් මොකද කරන්නේ? අරන් යනවා පිහියක් පිටිපස්සෙන් ගිහිලා අයින්නවා. ඒ පිටිපස්සෙන් ගිහිලා පිහියෙන් අනින එක නැවැත්වුවේ අර වස්කවිය. දැන් මේවට ගැරහන අය දන්නවද මේකේ තියෙන මේ මනෝවිද්‍යාත්මක අදාළත්වය? එතකොට මේක තමයි අපේ සංස්කෘතියේ තියෙන අගය. ද මානසික වගේ වශයෙන් ශක්තිමත් කෙනාට එහෙම ඕනේ නෑ. ඒක දරාගෙන ඉන්න ඒක වෙන දෙයක්. හැබැයි හැමෝම එහෙම නෑනේ. නැති කෙනාට තියෙන්න බෑ මොන හරි පාත් එකක් පාරක්. ඒ ආවේගෙ පිට කරගන්න. අතින් පයින් මරා ගන්න නැතුව. වෙන ක්‍රමයක් තියෙන්න ඕන. ඒ ක්‍රම හදලා දීලා තියෙනවා. බිස්නස් දියුණු කරගන්න ඕන නම් ඔයා මේ පැත්තට ගිහලා පොඩි බාරයක් වෙන්න.
අරයට වැඩක් දෙන්න ඕන වා මේ පැත්තට කියලා පොඩි ගම්බිරිස් ටිකක් අඹරලා එන්න. ඒ ඔක්කොටම එක එක ක්‍රම තියෙනවා. හැබැයි ඒ ක්‍රම කාගේවත් අවසාන විග්‍රහයද ගත්තොත් කෙනෙක්ගේ ශරීරයට බියකින් ගැනීම හෝ වෙඩි තැබීම හෝ තරම් දරුණු ක්‍රමෝපායන් නෙවෙයි. ඊට මෙහා පැත්තෙන් වස් කවියක් කියලා තමන්ගේ ආවේග පිට කර ගන්න විදියක්. ඒක එකාතකින් සුන්දරයි. බටහිර සමාජයේට එහෙම ක්‍රම නැහැ. බටහිර සමාජයේ ගොඩනැගිලා තියෙන පුද්ගලයා කියන සාධකේ මත. අපේ සමාජයේ ගොඩනැගිලා තියෙන පවුල කියන සාධකේ මත. එතකොට බටහිර සමාජයේට එහෙම ක්‍රමෝපායන් නැහැ. ඒ නිසා තමයි හිටපු ගමන් දඩබඩ ගාලා අල්ලන්නේ මොන්ටිසෝරියක් ඇතුළට පැනලා කිසිම හේතුවක් නැතුව මරාගෙන මරාගෙන යන්නේ. මෙතන මේ සංස්කෘතිය ඇතුලේ අපේ හැම ආවේගයක්ම කලමනාකරණය කරගැනීමේ විධික්‍රමයක් අපට හදලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ආරක්ෂාව තියෙන මේ සංස්කෘතික ශක්තිය මත. ඒ සංස්කෘතික පදනමට තමයි අපේ හතුරු පහර එල්ල කරමින් තිබෙන්නේ. ඒ පදනමට තමයි නොනවත්වා පහර දෙමින් තිබෙන්නේ. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ පහර දෙන්නන්ගේ අරමුණ හරියට හඳුනගෙන සමාජයක් හැටියට ජාතියක් හැටියට අපිව රැකුණු ඒ සංස්කෘතික ශක්තිය මත අපේ දරුවන්ගේ අතිවාරම ගොඩනගන්න. දැන් අලුත් තරුණ පරම්පරාව ගත්තොත් ඒගොල්ලෝ රූපකාය අතින් ඒගොල්ලෝ විලෝකේ වෙන රටක ඉන්න තරුණයෝ අතර වෙනසක් නැහැ. නිව්යෝක් වල හෙයා කට් එක දැන් මෙහි ඉන්න කොළොන්නාවේ කසුන් පුතත් ඒ හෙයා කට් එක ගහනවා එක පාට. ඒ හෙයා කට් එකෙන් මිනිහා ඉන්නේ නිව්යෝක් වල. දැන් යා බලනවා මනසිනුත් එහෙ ඉන්න. දැන් ගොඩක් තරුණ දරුවන්ගේ ප්‍රාර්ථනාව තියෙන්නේ එක්කෝ සිඩ්නි නුවර, එක්කෝ නිව්යෝක්, එක්කෝ මෙල්බර්න්, එක්කෝ ලන්ඩන්. ඒව තමයි ඒගොල්ලෝගේ හීන පැලවෙන පොළව. අපේ වගේ රටවල් පහලට වැටෙන්න වැටෙන්න යමක්කම කළ හැකි දරුවන්ගේ හීන ඒ පොළොවේ පැල කරන්නයි ඒගොල්ලෝ හිතන්නේ. ඒ බටහිර රටවල් වලටත් මේ හීන පැල කරන්නේ එහෙට එන අපේ දරුවෝ වටිනවා. අද නාසා එකේ ඉංජිනේරුවෝ ඉන්නවා, විද්‍යාඥයෝ ඉන්නවා, බරගාන ලාංකිකයෝ, ලාංකික විද්‍යාඥයෝ, ලෝකේ විවිධ නවනිපැයුම් හොයාගත්තු දරුවෝ ඉන්නවා අපේ රටේ. විවිධ තරගවලින් ඉතා උසස් ජයග්‍රහණ ලැබපු දරුවෝ ඉන්නවා අපේ රටේ. ඒ දරුවන්ගේ හින පැනවෙන්නේ වෙන කොයි හරි රටක. අපට ඕන ඒ දරුවන්ගේ හින පැන කරන්න පුළුවන් මේ රටේ. මේ රටේ ඒ දරුවෝ නිර්මාණය වුණේ මේ රටේ නම් ඒ දරුවන්ගේ හීනෙත් මේ රටේ පැල කරන්න පුළුවන් වෙන්නේ. එහෙම සමාජයක් අපි හදන්නවා. එතනට මේ රට ගෙනියන්න නම් අපිට ඒකට බොහොම කැපවීමෙන් නිස්සරණ අධ්‍යාසයෙන් කැපවෙන නායකත්වයක් මේ රටට ඕනේ. ඒ තමයි තමුන්වන්සල අපි කවුරුත් අද අපේක්ෂා කරන්නේ. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැකි. ජාතික ආරක්ෂාව සුරක්ෂිත වුණොත් විතරයි සිංහල දෙමළ මුස්ලිම් අපිට ඉතුරු දේවල් ගැන හිතන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්නකෝ සහරාංගේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පස්සේ ගිවල් ඇතුළට ගියා කොච්චර දවසක් හිටියද? මුළු රටම ජම්පර් රැඳගෙන ගෘහස්ථ සිරකාරය වෙලා හිටියා. හෝටල් වේලෙන්න පටන් ගත්තා. කිතුණු දේවස්ථාන වේලෙන්න පටන් ගත්තා. බෞද්ධ සිද්ධස්ථාන වේලෙන්න පටන් ගත්තා. මුළු රටම ගෘහස්ත සිරකාරිය බවට පත් වුණා. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව තමයි අංක එක. ජාතික ආරක්ෂාව නිවැරදිව තිබෙන රටකට ආර්ථික සමෘද්ධිය හා අනෙකුත් ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා අපේ සංස්කෘතිය රකින්න. අද උතුර හා නැගෙනහිර පළාත්වල ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ වෙනවා. අපවත් වෙච්ච විහාරාධිපති ස්වාමින් වහන්සේගේ දේහය ඒ විහාරස්ථ භූමියේ ආදාහනය කරගන්න බැරි වෙනවා, උසාවි නියෝග වෙනවා. මෙබඳු ඉරණමකට මේ රට ඇද වැටිලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නට අපි කාටත් උත්තර දෙනවා. බහුතරය විසින් සුළුතරය පීඩාවට ලක් කළ යුතුත් නැහැ, සුළුතරය පීඩාවට බහුතරය ලක් විය යුතුත් නැහැ. බහුතරය සුළුතරය පීඩාවට පත් කරනවා නම් ඒකත් වැරදි. සුළුතරය පීඩාවට බහුතරය ගොදුරු වෙනවා නම් ඒකත් වැරදි. මේ දෙකම නැති වුණොත් විතරයි අපි කියන්නේ සමගිය හැදෙනවා, සංහිඳියාව හැදෙනවා, සහෝදරත්වය හැදෙනවා, මිත්‍රත්වය හැදෙනවා කියන්නේ.
ඒ සමගිය සහෝදරත්වය මිත්‍රත්වය හැදෙන එකේ මූලික පදනම තමයි බහුතරය සුළුතරය කියලා නොසලකා මිනිස්සු හැටියට එක ජාතියක එක ලක්මාතාවගේ දරුවා හැටියට අපිට හිතන්න මතන්න පුරුදු වෙන්න පුළුවන් අනාගතයක් හදන එක. ලෝකේ හැම රටක්ම බහුතර ජනතාවගේ භාෂාව ඉගෙන ගන්නවා සුළුතර ජනතාව. මේ රටේ සුළුතර ජනතාවගේ භාෂාව ඉගෙන ගන්නවා බහුතර ජනතාවගේ දරුවෝ. යාපනයේ ඉස්කෝලවල සිංහල උගන්වන්නේ නැති වුණාට අපේ දරුවන්ගේ ඉස්කෝලවල දෙමළ උගන්වනවා, අපේ දරුවෝ දෙමළ ඉගෙන ගන්නවා. ලෝකේ හැම රටකම ඉගෙන ගන්නේ සුළුතරයයි බහුතරේ භාෂාව. මෙතන ඒ තරම් බහුතරයේ සුළුතරේ භාෂාව ඉගෙන ගන්න තරම් නිහතමානී වෙලා තියෙනවා. ඒත් සංහිඳියාව තාමත් අප්සෙට් කියලා කියන්නේ බහුතරයේ අවුල් ඉඳා. මෙහෙම බහුතරයක් ලෝකේ හැමතැනකම නැහැ. දැන් බටහිර රටවල් හිතුවේ සහරාන අර ප්‍රහාරය දුන්නට පස්සේ සිංහලයෝ කතෝලිකයෝ ඔක්කොම කඩු කිරිසි මන්න අරගෙන යයි මරාගෙන පෙති ගහගෙන, එතකොට ලේ විලක්වේ, එතකොට UN එකේ මහතුරු දින 3-4කින් එනවා, ඌ මයි ගෝඩ් කියනවා, CNN, අල්ජසීරා, BBC යනවා, ලංකාවේ මානව ආපදාවක්, ගැටුම් බහුල තත්ත්වයක්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට ගැටුම් පාලනය කිරීමේ නොහැකියාවක් කියන ප්‍රවෘත්තිය දවස් 3-4ක් ගහනවා. ඊට පස්සේ දුක හිතිලා හදවත උණු වෙලා ඇමරිකානු හමුදා ලංකාවට බින්න බහිනවා. එක්සා ගිවිසුමෙන් ඒ අවස්ථාව නීත්‍යානුකූලව දීලා තියෙනවා. ඕකට තමයි පොටපාද ගන්න කියන්නේ. හැබැයි සහරාන්ට කියලා වැඩේ කරගත්තට ඉතුරු වැඩ ටික මේ රටේ මිනිස්සු කළේ නැහැ. නොවෙන හන්ද තමයි සති දෙකක් ගිහිල්ලා බැලුවේ කෘතිමව ඇති කරන්න ගැටු බෙහෙත් බැරි වුණා හරියට. ඒ නිසා මෙන්න මේ උසස් මනසින් යුක්ත මේ සමාජය අපි රකින්න ඕන. රකින්න නම් වැඩිහිටියන් වෙච්ච තමුන්වහන්සේලාට ලොකු වගකීමක් තිබෙනවා. අපේ දරුවන්ව මේ රටත් ජාතියත් මව්පොළවත් සකල ශ්‍රී ලාංකික සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකට මිත්‍රත්වයෙන් බැඳෙන අනාගතයක් ගොඩනගන දිශාවට අරගෙන යන්න ඕන කරන ඒ ශක්තිය අපේ දූදරු පරම්පරාවන්ට අපි දෙන්න ඕන. ඒක දෙන්න පුළුවන් වුණොත්, ඒක දීලා මැරෙන්න පුළුවන් වුණොත් තමයි අපි අපේ ජීවිත කාලයේ යුතුකම ඉටු කළා වේ. දරුවන්ට අපි දෙමාපියෝ හැටියට දේපොළේ ක්‍රැෂ් කරලා දෙන්න බලයි. දරුවන්ට අපි දෙමාපියෝ හැටියට ධනෙ ක්‍රැෂ් කරලා දෙන්න බලයි. හැබැයි දරුවන්ට අපි දෙමාපියෝ හැටියට මේ පොළොවේ තියෙන වටිනාකම, මේ රටේ තියෙන අගය, මේ සංස්කෘතියේ තියෙන අගය, මේ ධර්මයේ තියෙන අගය, මේකේ තියෙන නිදහස, ඒ ඔක්කොම ගුණාංග ටික තෝරලා බේරලා නොදුන්නොත් ඒ දරුවෝ අනාගාමික පිස්සෝ වෙයි. ඒ අනාගාමික පිස්සන්ට රට කවුරු ගිල ගත්තත් ප්‍රශ්නයක් නැති වෙයි. මේ පොළොව අපට අහිමි වෙයි. ඒ නිසා අපි අපේ ජීවිත කාලයේ සතුටින් ඇහැ පියා ගන්න පුළුවන් මගේ මාතෘභූමිය වෙනුවෙන් ඒ මව් පොළොව ගැන හිතන මතන කැප වෙන, ඒ වෙනුවෙන්ම ඇස් ඇරගෙන බලන් ඉන්න දරුවෙක් ගොඩනගන්න පුළුවන් වුණා නම් ඒක තමයි සතුට. ඒ සන්තෘප්තිය තමයි පරම ධනය. ඒ සන්තෘප්තිය පරම ධනය හැටියට හිතන දරු පරපුරක් බිහි කරන්න අපට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින්, හේමසිරි අමරසිංහ සහෝදරයා තමන්ගේ උපන්දිනය දවසේ සියලු වැඩිහිටියන්ට, සියලු දරුවන්ට තමන්ගේ ආදරය සහ ගෞරවය පුද කරමින් මේ ගෙන යනු ලබන සත්ක්‍රියාව තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා.